එංගලන්තයේ ගිනිකොන දිග ලන්ඩනයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික සම්භාව්‍ය සහිත කාන්තාවන් දෙන්නෙකු හා දරු දෙන්නෙකු මරණයට පත් වූ කම්පිත සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වෙලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30ට පමණ ඩෙක්ස්ලේ හීත්හි හැමිල්ටන් පාරේ නිවසක මෙම ගින්න හටගෙන ඇත. මියගිය එක් කාන්තාවක දැවෙන දේපල තුළ සිට තම සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී ගින්දරක් ගින්දරක් යයි කෑගැසූ බවද වාර්තා වී තිබේ. වයස අවුරුදු 4ක් වන පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු 1.5ක් වන ගැහැණු දරුවෙකු සමග කාන්තාවන් දෙදෙනෙකු මෙහිදී මියගොස් ඇත. එම කාන්තාවන් දෙන්නා දරුවන්ගේ මව හා මවගේ මවයි. ගින්න මඩ පැවැත්වීම සඳහා එන්ජින් 6කින් ගිනි නිවන බටයින් 40ක් පමණ එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා වේ. ඉනිමග වල්වල නගමින් සහ හුස්ම ගැනීමේ උපකරණ භාවිතා කරමින් කාර්ය මණ්ඩලය වැඩිහිටියන් සහ ළමයින් ඇද ගැනීමට සමත් වූ නමුත් ඔවුන් සියල්ලන් එම ස්ථානයේදීම මියගොස් තිබුණි. මෙම අනතුරින් බේරුණ එකම පිරිමි පුද්ගලයෙකු සිටී. නිවසේ සැමියාගේ මස්සිනායයි සැලකෙන ඔහු ගින්න ඇති වූ අවස්ථාවේ උඩුමහලේ ජනේලයකින් පැනීමෙන් ජීවිතයට තර්ජනයක් නොවී කකුලක් තුවාල ලබා රෝහල්ගතව සිටී. මියගිය සියලුම අය එකිනෙකා ඥාතීන් බව වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ සිට මෙම පවුල මෙම නිවසට පැමිණ ඇත්තේ මීට මාස 3කට පෙර බව පැවසේ. ඔවුන් ද්‍රවිඩ ජාතිකයන් ලෙසද හඳුනා ගන්නට ලැබේ. ස්කයි නිවුස් වෙත අදහස් දක්වමින් ජෙගා නැමති සැමියාගේ ඥාතියකු මෙසේ පැවසීය. ඔහුට බිරිඳගෙන් නැමතුමක් ලැබුණා. ඇය කෑගසමින් සිටියා. ඇය ගින්නක් ගින්නක් කියා කෑගැසුවා. ටිකකින් ඇමතුම අවසන් වුණා. යළි ඇමතුමක් ගන්න අමාරු වුණා. බිරිය නිහඬ වුණා. මියගිය කාන්තාවගේ සැමියා තවම කතා කරගන්නට බැරි කම්පිත තත්ත්වයේ සිටින බව ඔහු පැවසීය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. අපි ඔහුට යෝගන් කියලා කියන්නේ. ඔහුට වයස අවුරුදු 40යි. නැන්දම්මාද ලංකාවට පියසර කිරීමට නියමිතව තිබුණා. මං හිතන්නේ ඔවුන් අද ඇයව ගැටවික් වෙත ගෙනීම සඳහා ඇගේ දේවල් ඇසුරමින් සිටි බවයි. ඔවුන් සිටියේ ඉහළ මාලයේ. අපි හරියටම කොතනකදයි දන්නේ නැහැ. නමුත් ගින්න පහළ මාලයෙන් හෝ පඩියෙන් ආරම්භ වන්නට ඇත. මසිනත් උඩ තට්ටුවේ හිටියා. ඔහු ජනේලෙන් පැන්නා. නමුත් ඔහු බේරුණා. ඒක ඛේදවාචකයක්. මේ වගේ දේවල් වලට සූදානම් වෙන්න බෑ. කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෝගන් මාස 3කට පෙර නිවස මිලදී ගත්තේ. ඔහු සිද්ධිය වන විට රැකියාවේ සිටියේ. ඔහු සිල්ලර් වෙළඳාමේ වැඩ කරන කෙනෙක්. දැන් ඔහුට පවුලම නැහැ. ගිනිගත් නිවස අසල පදිංචි 44 හැවිරිදී ස්කොට් ජේම්ස් පැවසුවේ දුමාරිය දීදියට හමා යාම සමග නිවස ඉක්මනින් ගිනිදැල් වලින් වැසී ගිය බවයි. පහළ මාලයේ ගින්න මුලින් ඇති වුණා. පසුව මුළු නිවසටම ගියා. මෙහිදී පිපිරීමක් සිදු වුණේ නැහැ. ඔහු පැවසීය. ඔහු පවුලේ අය ගැන පැවසුවේ. මම ඊයේ ඔවුන්ව දැකලා ඔවුන්ට අත වැනුවා. මම ඔවුන්ට කතා කළේ සුබ පතන්න. ඒ සතුට. අද උදේ අවදි වී ඔවුන් මිය ගිය බව ඇසීමිතා කනගාටුදායකයි. මදක් දුරින් ජීවත් වන 36 හැවිරිදී ලින්ක් හැන් පැවසුවේ නිවස ඇතුළතින් තියුණු කෑගැසීමක් ඇගේ පවුලේ අයට ඇසුණු බවත් ඇගේ දරුවන් ඇයට විශාල ගින්නක් ඇති වූ බවත්ය. ගිනි නිවන බටයින් දරුවන් දෙදෙනෙකු නිවසින් පිටතට ගෙන යන අතර හදිසි සේවා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය ඇය දුටුවාය. ඔවුන් CPR කිරීමට දැඩි උත්සාහයක් දැරුවා. ඔවුන් කිසිවිටකත් අත්හැරියේ නැහැ. ඔවුන් දරුවන් සඳහා CPR කිරීමට උත්සාහ කළා. ඇය පැවසුවාය. මට ගොඩක් දුකයි. මොකද අපිට මිනිස්සු අනතුරේ ඉන්නවා දැකලා එයාලා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ගින්නට හේතුව සැක සහිත යැයි නොසිතන අතර කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව මෙට්‍රෝපොලිටන් පොලිසිය පවසයි. ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ දරුවන් දෙදෙනාගේ ඔවුන්ගේ මවගේ සහ මිත්තණියගේ ශෝකයට පත් ඥාතීන් අද එම ස්ථානයට පැමිණ ශෝක පණිවිඩ කියවන විට හඬා වැළපුණහ. මේ පිළිබඳ ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා.